යම් කිසි භාවනා යෝගියෙක් කුමක් හෝ කමඨාන මාර්ගයක් වඩනකොට එයාට ද්වේෂයක් පටිගයක් අට ගන්නවා නම් එහෙම නැත්නම් තරහා යනවා නම් එතන මාර්ගයේ වැරදිලා කිනක ඔප්පු වෙලා ඉවරයි. මාර්ගය නිවැරදි කියලා දැනගන්නේ ඒ තාපසයා භාවනා යෝගියා වඩන මාර්ගය තුල වඩන හැම තප්පරයක් ගානේ හැම විනාඩියක් ගානේ හැම පැයක් ගානේ හැම දවසක් ගානේ එයා නිවීමට ලක් වෙනවා නම් නිවීම එයාව ආක්‍රමණය කරනවා නම් එයා තුල නිවීමේ ප්‍රතිසතය මොහොතින් මොහොත ප්‍රවර්ධනය වෙනවා නම් සංවර්ධනය වෙනවා නම් එයා තුල පටිගියක් අටගන්න බෑ, ද්වේෂයක් අටගන්න බෑ, තරාවක් නිර්මාණය වෙන්න බෑ. ඇයි ඒ භාවනා යෝගියා තමන් වඩන මාර්ගය තුල හැම මොහොතක්ම නිවීම ප්‍රගුණ කරන නිසා, ප්‍රගුණ වෙමින් පවතින නිසා. එහෙනම් යම්කිසි භාවනා යෝගියෙක් මාර්ගයක් වඩනකොට කමඨාන පුරුදු පුහුණු කරනකොට එයාට ද්වේෂයක් පටිගියක් අටගන්නව නම්, වෛරයක් අටගන්නව නම්, තරහා යනව නම්, ඒ කියන්නේ යාගේ මාර්ගය සම්පූර්ණ වැරදිලා. එහෙනම් එවැනි තත්වයකට පත්වෙච්ච භාවනා යෝගියෙකුට වැරදුනේ කොතනද කියලා දැනගන්න ඕනේ. එහෙම නැත්නම් ජීවිත කාලේ කවදාවත් ඔක හදන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේ භාවනා යෝගියෙකුට තරහා යනව නම් පළවෙනි වැරදිච්ච තැන තමයි එයා වඩන්නේ කමඨාන නෙමෙයි. එයා අදාගත්ත කමඨාන. කමඨාන කියලා කියන්නේ වඩනකොට නිවීම ඇති වෙන්න ඕනේ. ආශ්‍රව දුරු වෙන්න ඕනේ. කෙලෙස් දුරු වෙන්න ඕනේ. එතකොට ඒක නිවැරදි කමඨාන. එහෙම නැතුව මම කයේ නිවීම දැස බලමි. මම සියල්ල ධර්මානුකූලව දකිමි. මම ආස්වාස ප්‍රාස්වාස මෙනෙහි කරමි. නාස් තුඩ මත සිත පීඨවමි. ඔසවමි යවමි තබමි කියන එක තියා මෙනෙහි කරමි. බුදුගුණ මෙනෙහි කරමි කියලා තමන් අදාගත්ත කමඨානක් තියෙනවා. මෙන්න කමඨාන මේ ආකාරයේ කමඨානක් මම මේ විදිහට වඩන්නේ මේ ආකාරයටම මම ඒක පුරුදු කරන්නේ කියලා එයා කමඨානට යම්කිසි ප්‍රතිපදාවක් අදනවා, රාමුවක් අදනවා. එයා ඒකට යම්කිසි සීමාවක් පනවනවා. දැන් මේ සීමාව තුළ වැඩෙන්නේ නැයි? හැමදේම අනිත්‍ය නම් භාවනා කරන්න කරන්න මාර්ගය වඩන්න වඩන්න එයාගේ ප්‍රඥාව මෝරනකොට අර කමඨාන වෙනස් වෙනවා. දැන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන යම්කිසි කෙනෙක් සතර සටිපට්ඨානය වඩනකොට කායानुපස්සනාව නිසලා වඩන්නේ. හැබැයි කායानुපස්සනාව වඩමු භාවනා යෝගියට කායानुපස්සනාව වැඩිලා ඉවරුනාම අපි වැඩිලා ඉවරුනායි කියලා දැනගන්නේ කොහමද? ඒකට මීටරයක් නැහැ. කවුරු හරි ඇවිල්ලා අපිට හඳාම් බලලා කියනවද දැන් කායानुපස්සනාව ඉවරයි කියලා? නැහැ. කොහොමද දැනගන්නේ? එයා නොදැනුවත් තමයි වේදනानुපස්සනාව වැඩෙනවා. වේදනानुපස්සනාව වැඩෙන්නේ ඇයි? කායानुපස්සනාව වැඩිලා ඉවර වෙච්ච නිසා. ඒක ඉබේම මාරු වෙලා. මාංශය වැඩි. මාංශය වැඩි තාම නිින්ද ගිහිල්ලා නැහැ. හැබැයි නිින්ද ගියාට පස්සේ මාංශයක් තියනවද? නැහැ. නිින්ද යන්නේ ඇයි? අර මාංශය වැඩි වෙන නිසා. එහෙනම් කායානුපස්සනාව ක්‍රමානුකූලව වැඩි වෙලා ඉවර වෙච්ච ගමන්ම එයා නොදැනුවත්වම තල්ලු වෙලා යනවා වේදනානුපස්සනාවට. දැන් යාට කායික දේ බාහිර දේ දකින්න බෑ. කායට අනුව කිසිම නාමයක් රූපයක් කායට ගලපන්න බෑ. ඒ ස්පර්ශය තමයි යට පේන්නේ. ස්පර්ශයට අනුව ඒ නාම රූපේ පේන්නේ. එහෙනම් අරක වැඩිලා ඉවරයි. කායානුපස්සනාව වැඩිලා ඉවරයි. දැන් යට වේදනානුපස්සනාව වැඩෙනවා. යම්කිසි භාවනා යෝගියෙක් වේදනානුපස්සනාව වඩනකොට වේදනානුපස්සනාව වැඩිලාද වඩලා ඉවරද කියලා දැනගන්නේ හැමදේම ධර්මානුකූලව පේනවා. ධම්මානුපස්සනාව වැඩෙන්නේ. දකින්න දේවල්, පේන දේවල්, අසුරු කරන සංගය හැමදේම යාට ධර්මයක් මෙනෙහි වෙන්නේ. එහෙම මෙනෙහි වෙනකොට ඒ භාවනා යෝගියා දැනගන්නවා ස්පර්ශය තුල හටගන්න කිසිම දෙයක් දැනෙන්නේ නැහැ නේ. හැමදේම ධර්මානුකූලෝනේ දැනෙන්නේ. ධර්මානුකූලෝ දේවල්මනේ හිතෙන්නේ. එහෙනම් වේදනානුපස්සනාව ඇදිලා ඉවරයි. ඒක වැඩිලා ඉවර වෙච්ච නිසා දැන් ඒක ධම්මානුපස්සනාවටපත් වෙලා ධම්මානුපස්සනාව ඉබේම ආරම්භ වෙලා. එහෙනම් මේ භාවනා යෝගියා යම්කිසි දෙයක් වඩනකොට ඒ වඩන කමඨාන තමන් තුළ ප්‍රගුණ වෙනකොට නිවීමක් අටගන්නවා. පියවරෙන් පියවරට භාවනාව නිවීමට නිරෝධ සමාපත්තියට ලං වෙනවා. හැබැයි දැන් මෙතන තියෙන ප්‍රශ්නය ඒ භාවනා යෝගියා තමන් අදාගත් එකක් තියෙන මම මෙන්න මේ ආකාර එකක් වඩනවා. මෙන්න මේ විදිහට වඩනවා. රාමුවක් අදලා. හැබැයි ඒ රාමුව අර ඉබේ වෙනස් වෙන ක්‍රමයක් තියෙනවනේ. ඒ වෙනස් වෙන ක්‍රමයට මේක වෙනස් වෙනකොට නාස්තුඩේනේ හින්ද හිටියේ හින්නේ නෑනේ මෙයා. නාස්තුඩ මත 100 තිබ්බට 100 පවතින්නේ නෑනේ. ඇයි? ඒ භාවනාව ඒ ආකාරයට සිද්ධ වෙන්නේ නැති වෙනකොට, එයාගේ රාමුව තුල යට ඒ භාවනාව පවත්වා ගන්න බැරි වෙනකොට, එයා මේක තමයි කමඨානයි කියලා හිතාගත්ත දේ නඩත්තු කරන්න බැරි වෙනකොට දැන් එයා තුල පටිගයක් එනවා.
ද්වේෂයක් එනවා. සමහරට පුංචි පුංචි දේවල්ට තරහා යනවා. බයින් බස්සීම් වෙනවා. සමහරට කොච්චර තරහා යනවද කියලා කිව්වොත් සාසනෙට පවාය දොස් කියනවා. වැඩිහිටියන්ට හෙලා දකින්නවා. දෝෂාරෝපණය කරනවා. බැන ගන්නවා. ඇයි? එයා රාමුව කදාගත්ත නිසා. ඒ රාමුව තුල එයාට වැරදිච්ච තැන දෙවෙනි තැන මොකද්ද කිව්වම එයා අදාගත්ත කමඨානේ රාමුව තුල එයා බලාපොරොත්තුවක් ගොඩනගලා. මේ කමඨාන මේ ආකාරයටයි වඩන්නේ මේ විදියටයි වඩන්නේ කියලා එයා බලාපොරොත්තුවක් ඇති කරගෙන එයා දන්නේ නැහැ මේක බලාපොරොත්තුවක් කියලා. එයා ඉතාලින්නේ කමඨාන නිවැරදිවම තේරුම් ගත්තා. ඒ තේරුම් ගත්ත දේ වඩනවා කියලා නෑ. එයා කමඨානට සීමාව පනවල රාමුව කදලා ඒක තුල බලාපොරොත්තුවක් අදාගෙන ස්ථාන දෙකකින් යකට වරද්දගෙන බලාපොරොත්තු ඇති කරලා ඒක බිඳුනාම තරහා යනවා. ඒක ස්වභාවයක්. දුක හට ගන්නවා. අපි බලාපොරොත්තු වෙන අර එන උපාසක මාත්‍ය අපිට හොඳට කතා කරන්න ඕනේ කියලා. එයා ආපු වෙලේ ඉඳලාම අපිට දොස් කියනවා. එහෙම නැත්නම් අපි සංගර සහෝදර සංඝයාගේ අඩුපාඩු කියනවා. ආවල් ආන්දරෝ මේමය ආව අපිට අරියට තරහා. ඇයි? අපි යාගෙන් බලාපොරොත්තු වෙන ප්‍රශංසාව අපට අවෙන්නේ අපට ලැබෙන්නේ ඔක්කොම නිඳාව අපකීර්තිය අපිට තරහා යනයි බලාපොරොත්තු තියාගත්තේ. හොඳට මිරිසට ව්‍යංජන ඕනේ. හොඳට මේ තෙල් දාපු කෑම જાති ඕනේ කියලා පින්ඩ පාතන යන ඔක්කොම තන දෙන්නේ කිරියොදි. කිරියොදි දකින දකින අමසනේ තරහා. අර මනතර ගාන්න තරම් තරයි. මේ මිනිස්සු අරන් එන්නම කිරියොදිනේ. ඇයි බලාපොරොත්තු තියාගත්තේ මිරිසට? එනම් බලාපොරොත්තු තියාගන්න හැම මොහොතෙම දුක හට ගන්නවා. මේක භාවනා යෝගින්ට තේරෙන්නේ නැහැ. කමඨාන නිවෙනව නම් නිවැරදි. එනම් කොහොම කමඨාන වැඩුණා ප්‍රශ්නයක් නැහැ. ප්‍රතිසතේ නිවීම පොඩ පොඩ වැඩි වෙනව නම් කමඨාන නිවැරදි. අපි නිවෙනවද කියලා බලන්නේ කමඨාන හරියට වැඩෙනවද කියලා බලනවා. මොනතරම් මෝඩද අපි? මීට වඩා අඥානකමක් මේ ලෝකයේ කොහෙවත් නැහැ. නිවෙනවද කියලා අපි බලන්නේ කමඨාන අර ඉතාගත්ත කමඨාන හරියට වෙනවද කියලා බලන්න. නිකන් අපි ඇවිල්ලා තින්නේ අර මේ අර වැඩ බලන නිලධාරියෙක් අපි මුරකාරයෙක් අපි වැඩ පරීක්ෂකවරු ඉන්නේ මේ වැඩ හරියට කරනවද කියලා බලනවා මිසක එයා කිසිම වැඩක් කරන්නේ. අන්න ඒ වගේ වැඩ පරීක්ෂණ කෙනෙක් බවට පත් වෙලා අපි මම හිතාගත්ත දේ මම වඩන භාවනා මම ආගත්ත භාවනාව කමඨාන හරියට වඩනවද කියලා මම පරික්ෂා කරනවා. හැබැයි මේ වඩන භාවනාවේ නිවෙනවද නිවෙන ප්‍රතිසතේ වැඩි වෙනවද කියලා කිසිම මොහොතක බැලුවේ නැහැ. එහෙම බැලුවා නම් තේරෙනවා මේක වඩන වඩන තරහා යනවනේ. එහෙනම් මේක වැඩෙන්නේ නැහැ. මේක වැඩෙන්නේ නැහැ. මේක පිරියනවා. භාවනාව අතරමං වෙලා භාවනාව අතහැරිලා කමඨාන වැරදිලා මට ඒ නිසානේ තරහා යන්නේ. වතුර බොන්න ගත්තාම වාදනයකින් වතුර පෙවෙන්න පෙවෙන්න උගුර යටට යන සෑම වතුර බිඳුවක් ගන්න පිපාසය සංසිඳෙනවා. එතකොට අපි දන්නේ වතුර පෙවෙනව බව. හැම කන බත් කටක් ගන්න බඩගින්න නිවෙනකොටයි අපි දන්නේ බත් කැවෙන බව. කනවා කනවා ඉවරයක් නා ආල් සේරුවක බත් කෑව බඩගින්න නිවෙන්නෙම නැ. බලනකොට බත් කාලා නැ. බත් කැවිලා නැ. කවනකොට කටට ගිහිල්ලා නැ. උරපැත්තෙන් පිටට ගිහිල්ලා තියෙන. පිටිපස්සට ගින් තියෙන්නේ. බලනකොට පිට පිටිපස්සේ තියෙනවා සම්පූර්ණ බත් පාර්සලයකට වඩා බත්. ඒ වගේ එකක් නේ මේ වෙලා තියෙන්නේ. කැවෙනවා නම් බඩගින්න නිවෙනවා, පිවෙනවා නම් පිපාසය සංසිඳනවා, වැඩෙනවා නම් සිත නිවෙනවා. ඒ නිවෙනකොට ඉස්සරට වඩා තරහා යන්නේ නැහැ. ඉස්සරට වඩා රාගය ඇති වෙන්නේ නැහැ. ඉස්සරට වඩා මෝහය නැහැ. හැමදේම 100ෙන් දකින්නවා. ඒ කාලේ ගැටුණා දැන් ගැටෙන්නේ නැහැ. ගැටුණත් ඒ තරම් බරපතල විදිහට ගැටෙන්නේ නැහැ. එහෙනම් කමඨාන නිවැරදි. ඉස්සරට වඩා ගැටෙනවා නම් ඉස්සරට වඩා කෙලෙස් වැඩි නම් කිසිම කෙනෙක් එක සමගින් ඉන්න බැරි නම් වැනගන්නව නම් හරියට තරහා යනව නම් ඒ කියන්නේ කමඨාන වැරදිලා මාර්ගේ වැරදිලා. ඒ වැරදිච්ච තැන තමයි එයා නිවෙන විදියට කමඨාන වඩලා නැහැ. අදාගත්ත රාමුව තුල කමඨාන වඩනවා. මේ විදියටයි මම වඩන්නේ කියලා බලාපොරොත්තු ඇතුව වඩනවා. ඒ නිසා ඒක වැරදිලා. භාවනා යෝගියාට තිබිය යුතු එකම එක හරමුණ තමයි සිත නිවා ගැනීම. කමඨාන හරියට වඩන මොකටද අපි ලෝකට පදක්කම් ගන්නද නැත්නම් රම් පදක්කම් ගන්නද? මොකටද කමඨාන හරියට වඩන්නේ? ඒ මේකක් වඩන්න අවශ්‍ය නැහැ. අපි මේක ඔලිම්පික් තරගයට ඉදිරිපත් වෙන්න නෙමෙයි කමඨාන් වඩන්නේ. ජාතික සම්මාන ගන්න නෙමෙයි භාවනා කරන්නේ. පිරිණිවන් පාන්න, නිරෝධ සමාපත්තියට යන්න. එහෙනම් පිරිණිවන් පාන්න කමඨාන් වඩන කෙනාට අරමුණක් තියෙන්න පුළුවන් නැහැ. එකම එක අරමුණයි තියෙන්නේ සිත නිරෝධ කරන එක.
දැන් සිත නිරෝධ කරන අරමුණේ ඉන්න ඕන භාවනා යෝගියා මොන අරමුණෙන්ද ඉන්නේ? භාවනාව හරියට කරනවා කියන අරමුණේ. ඒතකොට නිවන අරමුණ ඒක පොලිසියෙන් කරන්න වෙන්නේ. එහෙම නැත්නම් අල්ලපු ගමේ මිනිස්සුන්ට කරන්නේ නැයි? භාවනා යෝගියා දන්නේ නැහැ යාගේ අරමුණ මොකද්ද කියලා. කමටන හරියට කරන්න උත්සාහ කරනවා මිසක් සිත නිවෙනවද කියලා කවදාවත් කල්පනා කළේ නැහනේ, පරික්ෂා කළේ නැහනේ. තමන් අදාගත්ත කමටාන තමන් අදාගත්ත රාමුව නඩත්තු කරන්න උත්සාහ කළා. ඒ රාමුව තුල තමන් නිවුණද කියලා දැනගත්තේ නැහනේ. වැරදිච්ච තැන. ඒ නිසා තමයි තරහා ගියේ. ඒ නිසා තමයි ද්වේෂය අටගත්තේ. ඒ නිසා තමයි පටිගිය අටගත්තේ. කමටාන හරියට තේරුම් ගත්තේ නැහැ. අපි ආනාපාන සතිය කරුවත්, කය නිවීම දෙස බැලුවත්, හැමදේම අනිත්‍යයි කියලා දැක්කත්, හැමදේම හේතුඵල ධාමින් දැක්කත්, මොන සම්මාදිට්ඨිය අපි ප්‍රගුණ කළත් වැඩුවත්, මොන කමඨාන අපි වැඩුවත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි සෑම කමඨාන තුලින්ම සිත නිවෙන්න ඕනේ. කාමයන් දුරු වෙන්න ඕනේ. ගුණධර්ම පෝෂණය වෙන්න ඕනේ. දවස ගන්න අපේ චරිතය වෙනස් වෙන්න ඕනේ. නිවීම ප්‍රතිසතයෙන් දවස ගන්න වැඩි වෙන්න ඕනේ. ඒ මොනොත් ඒ සීලුම කමඨාන් ටික නිවැරදි. එයා බුදුන් සරණ යන කෙනෙක්, නිරෝධ සමාපත්තියෙන් පිරිනිවන් පාන කෙනෙක්. එහෙම නැතුව යම්කිසි කමනාණක් වඩනකොට දකින දකින කට්ටියව කසාද බඳින්න හිතෙනවා නම් රාගෙ වැඩි වෙලා. දකින දකින දේවල් අයිති කරගන්න මේක හොඳයි අර හොඳයි කියලා හිතෙනවා නම් ලෝභය වැඩි වෙලා. හැමතැනම එයා සතුටු වෙන්න හදනවා නම් මෝහය වැඩි වෙලා. හැමදේටම තරහා වෙනවා නම් ද්වේෂය වැඩි වෙලා. ඒ කියන්නේ යාට මාර්ගය වැරදිලා. ඒවා වැඩි වෙලා නෙමෙයි මාර්ගය වැරදිලා. ඒ නිසා තමයි අරවා වැරදුනේ. භාවනා යෝගියා උදේ ඉඳලා අවසනකම් කමඨාන වඩලා අවසනකොට බුදුන් වැඳලා ඉතිපිසෝ ගාතාව කියලා බුදුන් වැඳලා භාවනා යෝගියා විනාඩි 5ක් S2 වාගෙන මෙනෙහි කරනවා. අද දවසේ කමඨාන හරියට වැඩුණද? ඒ කමඨාන තුල නිවීම අටගත්තද? අද දවසේ මොනවද ආශ්‍රව දුරු වුනේ? මොන වගේ කාමයන්ද මගෙන් දුරු වුනේ? මොන වගේ අඩුපාඩුද මගේ නිවැරදි වුනේ? මොන වගේ වැරදිච්ච තැන්වලද මං 100ෙන් එක නිවැරදි කරගත්තේ? මේක දැක්කම ඊට වඩා අද ටිකක් වැඩි. එහෙනම් කමටාන හරි. ඊයේ තරහා ගත්තේ නෑ, හැබැයි අද තරහා ගියා. ඊයේ ආවල් දෙ ලස්සනයි කියලා හිතුණා, අද ඇද්දේ ලස්සනයි කියලා මං ඉල්ලත් ගත්තා. එහෙනම් ඊට වඩා ලෝභේ වැඩි වෙලානේ. ඊට වඩා තරහත් වැඩි වෙලානේ. එහෙනම් කමටානත් වැරදිලා, මාර්ගයත් වැරදිලා. භාවනා යෝගියා ඇමතිස්සෙම ඇම මොතෙම තමන් පිළිබඳව 100ෙන් ඉන්න ඕනේ. සතර ඉරියව්වෙන් 100ෙන් ඉන්න ඕනේ. හැමදාම දවස නිමා වෙනකොට ඒ අවසාන මොහොත තුල විනාඩි 15 පැය භාගයක් S2 පියාගෙන අද දවසේ කමටාන හරියට වැඩුණද? මගේ මානකම හරියට මං කළාද? තථාගතයන් වහන්සේගේ සරණ මං නිවැරදිව ගියාද? අද දවසේ සිත කොච්චරක් නිවුණද? මොනතරම් අඩුපාඩු හැදුණද? කෙලස් මොන මොන කෙලස් අද මං දුරු කරගත්තද? කොච්චර මං සාර්ථක මානකමක් අද දවසේ කළාද? මේක බලන්න ඇනේ. එක දවසේ ආවල් පැත්ත ගිහිල්ලා පාන් ගන්නවා. අර පැත්තට ගියා නම් ටොපි චුවින්ගම් අම්මෙනා බිස්කට්ුත් අම්මෙනවා. රාත්‍රිසේ එළිය වැටෙනකම් ඕක කල්පනා කරනවා. තමන් වඩන මාර්ගය කල්පනා කරන්නේ. තමන්ගේ භාවනාව පිරිහිලා, ඒවා පණෝ ගාලා කුණු වෙලා, ඒවා මොකවත් කල්පනාවක් නැහැ. කන එකයි බොන එකයි විවේක ගන්න එකයි විතරයි කල්පනා කරන්නේ. තාපසයාගේ කමඨාන වැරදිලා විතරක් නෙමෙයි, තපස් ජීවිතෙත් පිරිහිලා. හරි දුර්වල අවස්ථාවක් ඒක. එහෙම තපස්වරුන්ගේ මේ ශාසනයට අපහාසයක්, නින්දාවක්. තාපසයා නිතරම 100ෙන් ඉන්නේ කනබොන දේවල් විවේකයේ පිළිබඳව නෙමෙයි. එයා නිතරම 100ෙන් ඉන්නේ තමන්ගේ මාර්ගය හරියට වැඩෙනවද? තමන් සිවුර දාගත්තේ මේ ශාසනයට ඇතුළුනේ පිරිනිවන් පාන්න, නිරෝධයටපත් වෙන්න. ඒක හරියට වෙනවද? හැම මොහොතක් ගන්නෙ මම ඒ කියන මාර්ගය හරියට වඩනවද? ඒ නිවීම තුලින් එයා සැනසෙනවා. එහෙනම් එන්න එන්න නිවෙන උදේට වඩා දවල් නිවිලා, දවල්ට වඩා අවස පුදුමාකාර. එහෙනම් මාර්ගය හරි. එයා සතුටු වෙනවා. එයා වඩන මාර්ගය තුලින් එයා සැනසෙනවා, සෑයීමටපත් වෙනවා. හැමදේම එයා සුභවාදීව දකිනවා. මෙන්න මේ මානසිකත්වය අපි තුල තියෙනවා නම්, මේ කියන ක්‍රමවේදයට අපි තුල ඒ කියන මාර්ගය වැඩෙනවා නම්, ඒ කියන කමඨාන නිවැරදි. අපි භාවනාව අපට ඕන විදිහට අදා ගන්නවා. අපට තේරෙන ප්‍රමාණයට අනුව අපි එකක් රාමුවක් දා ගන්නවා. මේක වෙන්න ඇති ගුරුවරයෙක්, ඇත්තටම ගුරුවරය වෙන එකක් කියලා තියෙන්නේ. අපි අපිට ඕන විදිහට එකක් ඉතාගෙන, අපට ඕන විදිහට එකක් අදාගෙන, අන්න ඒක අපි නඩත්තු කරන්න හදනවා, ඒක වඩන්න හදනවා. හැබැයි මේ වෙනස් වෙන ලෝකයේ තුල කිසිම දෙයක් හරියට වැඩෙන්නේ නැහැ. වෙනස් නොවෙන්නේ මොනවද කියලා අහුවාම එකම එක දෙයක් ලෝකේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒක තමයි නිවීම.
සබ්බේ සංඛාර අනිච්චා කියලා කියපු තථාගතයන් වහන්සේලා කිසිම නමක් දේශනා කළේ නැහැ නිවන අනිත්‍යයි කියලා. නිට්ටයයි කිව්වෙත් නැහැ, අනිත්‍යයි කිව්වෙත් නැහැ. ඒක නිට්ටියක් නැහැ, අනිත්‍යයක් නැහැ. ඒක වෙනස් වෙන්නේ නැහැ. මේ සම්පූර්ණ මේ විශ්ව තරලේම සංස්කාර වෙනස් වුණත් ඒ සංස්කාරය වෙනස් වෙන්නේ නැහැ. ඇයි? සංස්කාර ඇත්තෙත් නැති නැත්තෙත් නැති ස්වභාවයක් ඒක. එහෙනම් අපි කමඨාන තුල වඩන්න ඕනේ අර නිට්ටය ධර්මතාවේ නිවීම. ඒක ලෝකේ කවදාවත් වෙනස් වෙන්නේ නැති එකක්. රාත් වෙනකම් බුදු වෙනකම් පච්චේක බුද්ධ වෙනකම් අපි තුල පවතින එකක්. ආයස් කල්පේ ඉවර වෙනකම් අපි සමග ජීවත් වෙන එකක්. එහෙනම් අපි තුල හටගන්න නිවීමයි අපි දකින්නට ඕනේ. කමඨාන හරියට වැඩෙනවද කියලා කමඨාන හැද අරින්න යන්නේ. නිවෙනවනම් ආසව දුරු වෙනවනම් ආයිතින් කමඨාන හොයන්න දෙයක් නැහැ. මොකටද ඒක ළඹ කරන්න යන්නේ? ඒවා මුළුපරස් අරින්න යන්නේ ඇයි? කමඨාන නිවැරදි ඒක නෙන්නම් මේ ආසව දුරු වෙන්නේ, කාමයන් දුරු වෙන්නේ. කමඨාන හරියට වැඩිච්ච නිසානේ සිත නිවෙන්නේ, ප්‍රතිසත වලින් ඉහළට යන්නේ. මෙන්න මේක භාවනා යෝගියා තේරුම් ගන්න ඕනේ. නිවැරදි කමඨාන තුල ලෝභය දුරු වෙනවා, ద్వේෂය දුරු වෙනවා, මෝහය දුරු වෙනවා, රාගය දුරු වෙනවා. ඒ කියන්නේ යා නිරෝධයෙන් පිරිනිවන් පානවා. වැරදි කමඨාන තුල ලෝභය වැඩි වෙනවා, එයා සම්මාදම යනවා. මෝහය වැඩි වෙනවා, ඒ නිසා විකාර නටනවා. ద్వේෂය වැඩි වෙනවා, සියලුම කෙනත් එක්ක ගැටෙනවා. රාගය වැඩි වෙනවා, ඒ නිසා යා පිරියනවා, විනාශ වෙනවා. එහෙනම් කමඨාන වැඩි වෙනවා නම් අර පැත්ත අඩු වෙන්න ඕනේ, මේ පැත්ත වැඩි වෙන්න ඕනේ. කමඨාන වැරදි නම් නිවනට අදාළ පැති අඩු වෙන්න ඕනේ, පැවැත්මට අදාළ පැති වැඩි වෙන්න ඕනේ. මේ දෙක සංසන්දනය කරන්න ඕනේ හැමදාම අවස. හැම දවසම මේක සංසන්දනය කරලා තමන්ව තමන් නිවැරදි කරගන්නට ඕනේ. ඒක නිවැරදි කරගන්න දක්ෂ නැත්නම් වටහා ගන්න අපහසු නම් විතරයි ගුරුවරයාගේ උපදෙස් ගන්නෙ. එහෙම නැත්නම් අචින්න කගියොත් මොනවද කරන්නේ? ස්වාමිනේ නිදිමත ඇදෙනකොට කොහොමද නිදාගන්නේ? හැණුම කරනකොට ස්වාමිනේ ඒ හැණුම කොහොමද අරින්නේ? ඕම ප්‍රශ්න නැහැ. ඒ හැමදේම තමන් ප්‍රඥාවෙන් දැකලා ඒක නිවැරදිව කරන්න ඕනේ. බැරිම තැනක්, අපහසුම තැනක්, තේරෙන්නම නැති තැනක් උනොත් තමයි ගුරුවරයාට ඇල්ල ඉදිරිපත් කරන ස්වාමිනී මේම කෙලෙසයක් තියෙනවා. ඒ කෙලෙස හිතා ගන්න බෑ. කොහෙන් හරි සිතවිල්ලකින් ඇවිල්ලා දන්නේම නැත මං ආක්‍රමණය වෙනවා. කොතනද දන්නේ මට වැරදෙන්න බෑ. වැරදුනාට පස්සේ මං දැනගන්නවා ආපහු මට වැරදුනා කියලා. හැබැයි ඒක වැරදෙනකන් හිතා ගන්න බෑ. මේක මොකද්ද දන්නේ? ඒ වගේ ගැඹුරු දෙයක් තමයි ඉදිරිපත් කරන්නේ. අනිත් සෑම දෙයක්ම අපේ ප්‍රඥාවෙන් අපට පුළුවන් නිවැරදි කරන්න. අපට තේරෙන විදිහට අපිට පුළුවන්කම තියෙන්න ඕනේ ඒකේ අඩුපාඩු හරි ගස්සන්න. එහෙනම් කමඨාන අපිට ඕන විදිහට හදාගෙන වැඩුවොත් ඒක ඒ විදිහට වැඩෙන්නේ නැහැ. ඇයි? කමඨාන නිරෝධයට හදපු එකක්. දැන් අදන්නේ නිරෝධයක් නෙමෙයි, කමඨාන නඩත්තු කරන එකක්. එහෙනම් කමඨාන නඩත්තු කරන හැමෝටම අරකින පටිගේ දිවේසී අට ගන්නවා. වැරදිච්ච තැන පැහැදිලිද? නිවැරදි කරගන්න. වෙන මොකක් ප්‍රශ්න තියෙනවද?